පසුගිය ආණ්ඩුවේ තවත් ආන්දෝලනාත්මක දූෂිත ගනුදෙනුවක් වෙන ටැප් පරිගණක වංචාව පිළිබඳ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මාකල පැමිණිල්ල පිළිබඳ විමර්ශනය තමයි අද සිද්ධ කරේ. අකිල විරාජ් කාර්යවසම් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා තමන්ගේ හිතවත් සමාගමකට බාල ප්‍රමිතියෙන් යුත් ටැප් පරිගණක ලබා දීමට ටෙන්ඩරයක් ලබා දීලා තියෙනවා. මෙම ටැප් පරිගණක මිලදී ගැනීම සඳහා පත්කලක තාක්ෂණික ඇගීම් කමිටුව විසින් ප්‍රමිතියෙන් යුත් ටැප් පරිගණක ලබා ගන්න බව, විශේෂයෙන්ම ටැප් පරිගණකයෙන් පිටවන විකිරණ සහ තරංගවලින් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ල නොවන බවට තහවුරු කිරීම සඳහා යුරෝපීය ප්‍රජාවෙත් ඒ වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ ෆෙඩරල් කමියුනිකේෂන් කමිෂන් කියන ආයතනයේ ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කරලා තිබුණා. නමුත් එවැනි සහතිකයක් නැති සමාගමක ටැප් පරිගණක වලට ටෙන්ඩරේ ලබා දෙන මෙන් අධ්‍යාපන අමතිවරයා තාක්ෂණික ඇගීම් කමිටුවට බලපෑම් කරාම තාක්ෂණික ඇගීම් කමිටුව එක ප්‍රතික්ෂේප කරා. ඒ පාර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා මුදල් අමාත්‍යංශයට ලියනවා මේ තාක්ෂණික ඇගීම් කමිටුව ඉවත් කරලා අලුත් කමිටුවක් අපිට දෙන්න කියලා. ඒතර මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දෙනවා සමස්ත තාක්ෂණික ඇගීම් කමිටුවම ඉවත් කළොත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳ සමාජයට බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා ඒක කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරා. නමුත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ නොමග යමින් මේ බාල ප්‍රමිතියෙන් යුත් පරිගණක සපීමට ඉදිරිපත් වුණු සමාගමට මේ ටෙන්ඩරේ ආරම්භ දුන්නා. මේ බාල ප්‍රමිතියෙන් යුත් ටැප් පරිගණක අපේ දරුවන්ට භාවිතා කරන්න දුන්නොත් වඳභාවය ඇතිවීම, පිළිකාව ඇතිවීම, සමේ රෝග ඇතිවීම, ඇස්පෙනීම දුර්වල වීම වැනි භයානක රෝග ගන්නාකොට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තමන්ට ලැබෙන කොමිස් මුදල් වෙනුවෙන් අනාගත පරපුර සම්පූර්ණ විනාශ කිරීමේ වෑයමක් තමයි මේ ටැප් පරිගණක වංචාවේ තියෙන්නේ. මේ වෙන විට මේ බාල ප්‍රමිතියෙන් යුත් පරිගණක 96,000ක් මිලදී ගැනීම සඳහා LC නැත්තම් ණයවර ලිපි විවෘත කර අවසන්. නමුත් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපේරුම මැතිතුමා තමන් අධ්‍යාපන ඇමති වෙලා දවස් 4ක් ඇතුළත වර්තමාන ආණ්ඩුවේ පළවෙනි අමාත්‍ය මණ්ඩල රැස්වීමටම මෙම පරිගණක මිලදී ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. මේ මිලදී ගැනීම දැන් తాවකාලිකව අත්හිටුවලා තියෙනවා. අපි අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේ මේ බාල ප්‍රමිතියෙන් යුත් ටැප් පරිගණක මිලදීගෙන අපේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය විනාශ කිරීම වහම නතර කර දෙන ලෙසත්, ඒ වගේම මේ දූෂිත ගනුදෙනුට සම්බන්ධ දේශපාලකයන්ට සහ නිලධාරීන්ට දඬුවම් කරන්න කියන එකත් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටියා. ඒ වගේම තවත් කාරණයක් කියන්න ඕනේ, අද දින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අප හිතමිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙන එන්න එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම ලොකු සටනක් දෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ පසුගිය ජනාධිපති වර්ණයේදී මේ රටේ ජනතාව වැඩි ඡන්ද 113 මාර්කින් පරාජය කළ පුද්ගලෙක්. එවැනි දැවැන්ත පරාජයක් ලද කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගේනවා කියන්නේ තවත් අවුරුදු 20ක් එක්සත් ජාතික පක්ෂයේ අකණ්ඩව මැතිවරණ පරාජයට පත්වෙමින් විපක්ෂයේ සිටිනවා කියන එකයි. ඉතින් මෙවැනි බරපතල මැතිවරණ පරාජයක් ලද අයෙක්ව පක්ෂ නායකත්වයට ගෙන එන්නේ පක්ෂ නායකත්වයට ගෙන හැකි වෙනත් අයෙක් පක්ෂය තුල නැති වෙන තරමට එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වෙලාද කියලා අපිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලගේ ප්‍රශ්න කරන්න කැමති. ඔබතුමාට අභියෝගයක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පැමිණුණු නායකත්වයේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අසමත්, සජිත් ප්‍රේමදාස මහත්තයාත් අසමත්. නමුත් ඒ දෙන්න වෙනුවෙන් පක්ෂ දෙකට බෙදලා රණ්ඩු වෙන්නේ ඒ අයට පක්ෂයේ දිනුවිය හැකි නායකයෙක් නැති මට්ටමටම පක්ෂය බංකොලොත් වෙලා තියෙන නිසා. මොකද එක්සත් ජාතික පක්ෂයේ හිටිය පක්ෂයේ දිනුවිය හැකි නායකයන් සියල්ලම දැන් අපිත් එක්ක එකතු වෙලා අවසන්. රංජන රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව දැන් ඔහු විතරක් නෙවෙයි මේ සමහර මෙම අධිකරණයට අභියෝග කිරීම සම්බන්ධව සිටිය හැක්කේ. ඔබතුමා මොන වගේ මතයක දින්නේ මේ සම්බන්ධව? අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැති වුණු ජනතාව නීති අතර ගන්න පාතාලයට යුක්ති ඉටු කිරීමේ කොන්ත්‍රාත් භාර දෙන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අධිකරණය පිළිබඳ විශ්වාසය ඇති කිරීම අතිශයම වැදගත්. ඒ රංජන් රාමනායක පමණක් නොව අධිකරණයේ විශ්වාසය පළුදු කිරීමට ඔහුත් එක්ක හවුලේ කටයුතු කරපු හිටපු විනිසුරුවරියක් ඉන්නවා. වර්තමාන විනිශ්චකාරවරයෙක් ඉන්නවා ගිහාන් පිළිපිටේ මැතිතුමා. ඒකට අදාළ නැහැ. මොකද එතුමා තමන්ට ඇතිවෙච්ච බලපෑම අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි වසර 3 මාරක් තිස්සේ අධිකරණ සේවා කොමිසම ඒ පිළිබඳ කිසි පියවරක් කරන්නේ නැහැ. කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ සේවා කොමිසමටත් උඩින් තමයි ඉඳලා තියෙන්නේ.
ඒ නිසා රංජන් රාමනායක පිළිබඳ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ විනිසුරුවරේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලක් කරද්දී රංජන් රාමනායකට හේරෙව අධිකරණ සේවා කොමිසම ඒ පිළිබඳ කිසිවක් නොකර හිටියා කියන්නේ රංජන් රාමනායක අධිකරණ සේවා කොමිසමට තුඩින් හිටියා කියන එකයි අපිට නම් හැඟෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලියේදී රංජන් රාමනායකට විවිධාකාරයෙන් සම්මාදන් වුණු සියලුම දෙනා මේදී නීති අමුවට පමුණුවලා නීතිය පිළිබඳ යුක්තිය පසුතලීමේ ක්‍රියාවලිය පිළිබඳ යළි විශ්වාසය ගොඩනැගීම අධිකරණයේ අව්‍යවස්ථාදායකයේ විධායකයේ සාමූහික වගකීමක් විදියටයි අපි දකින්නේ. එතකොට මන්තුම දැන් මෙම හඬපත සමාජගත වීම තුළ දැන් විශේෂයෙන් විපක්ෂයේ චෝදනා කරන බුදුමාට වෙන පක්ෂ වෙන ප්‍රශ්න අමතක කරලා මේ ප්‍රශ්නය ගැනම කතා කරගෙන ඉන්නවා කියලා. ඉතින් අපි ඔය හඬපත වල ඉන්නේ අපිද? ඔය හඬපත පටිගත කරේ අපිද? ඉතින් සමාජයේ අධිකරණයේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් 216,000 වැනි දෙවැන්ත මනාපයක් ලබා දුන්නු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳ රටට හෙළි වෙන විට ඒක කතා කිරීම තමයි ඉතින් රටේ තියෙන ප්‍රධාන මාතෘකාව. ඊට වඩා අධිකරණයේ ස්වාධීනත්වයේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයේ සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය කියන මාතෘකා අතිශයම සංවේදී අතිශයම වැදගත් මාතෘකා. ඒ එක්සත් ජාතික පක්ෂයට අවාසි වෙනකොට ඉතින් එයා ඒක නොවැදගත් කියලා වර්ගකරන උත්සාහ කරනවා.